பொதுவாக நீங்கள் சொன்ன அந்த கடை ஸ்ரீலங்கா ரஜன் சம்பந்தின் கத்கல ஓன் அத்தீதேதீ பவசூ தேவிஸ்வாசதாயக ලෙස அனுகமனය කර නැත ඔවුන් අතරමඟදී අත්හැරියා ඒ වගේම දැනටමත් ලබා දී ඇති පොරොන්දු ඉටු කර නැහැ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා එවැනි ගැටලු රාශියක් තිබේ ශ්‍රී ලංකාව තුල ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු පරිසරයක් තිබිය යුතුයි ව්‍යාපාරික පරිසරය ආයෝජනයට හිතකර විය යුතුය විශේෂයෙන් ඛනිජ තෙල් මිල විදුලි මිල ශ්‍රම වෙළඳ පොලේ තත්ත්වයද එසේමය පරිපාලන ව්‍යුහය තුළ දක්නට ලැබෙන සරල බව ආයෝජකයෙකුට ලංකාවට පැමිණීමට මෙවැනි කරුණු රාශියක් ඇත මේ හරහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනවාද නැතිනම් වෙනත් රටකට යනවාද යන්න ආයෝජකයා තීරණය කරයි ආයෝජකයෙක් ගෙන්වා ගැනීමට අවශ්‍ය දේ නොකර ආයෝජකයින්ට ආරාධනා කළහොත් ඔවුන් එන්නේ නැත ආයෝජකයින්ට තම ආයෝජන කර ප්‍රතිලාභ ලබාගත හැකි වෙනත් රටවල් තිබේ. අර්බුදයකට මුහුණ දෙන ආර්ථිකයක් ඇති රටකට ආයෝජකයින් ගෙන්වා ගැනීමට ඉඩක් නැත. රටක් අර්බුදවලින් මිදී යථා තත්ත්වයට පත්විය යුතුය. රට තම ජනතාව ආරක්ෂා කළ යුතුයි. රටේ ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. එවැනි ස්ථාවර තත්ත්වයක් ඇති කිරීමෙන් පසු තිරසාර ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ ආර්ථික ප්‍රතිපත්තිය විදේශීය ආයෝජකයන්ට ආකර්ෂණීය විය යුතුයි. වංචාවලින් වැළකී සිටිය යුතුය නාස්තිය වළක්වා ගැනීමට පියවර ගත යුතුය ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති අස්ථාවරයි ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා මාස 6කින් වෙනස් කරනවා දිගුකාලීනව රටක ආයෝජනය කිරීමට ආයෝජකයෝ පැමිණෙති ලංකාවේ ආර්ථිකයට පොදු ප්‍රතිපත්තියක් නැහැ මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කරයි රටකට ආයෝජනය ආකර්ෂණය කර ගැනීම සඳහා ඉඩම් ප්‍රශ්න ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම වැනි ප්‍රශ්න ජාත්‍යන්තර මට්ටමින් ඉතා වැදගත් බව නිරීක්ෂණය කෙරේ. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දෙමළ ජනතාවට හෝ සුළුතර ජනතාවට මෙම ප්‍රශ්නවලින් සැලකිල්ලට ගත හැකිය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙන විදේශීය ආයෝජකයින් තම ආයෝජනයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්නේ දැයි බලනු ඇත. විදේශීය ආයෝජකයින් කරුණු තුනක් සැලකිල්ලට ගනු ඇත. පළමුවෙන්න නිෂ්පාදන පිරිවැය වන අතර දෙවැන්න රට තුළ දක්නට ලැබෙන ශ්‍රම වෙළඳ පොළවන අතර තෙවැන්න රජයේ පරිපාලන ව්‍යුහයයි. මේ කරුණු තුන හොඳ නැතිනම් විදේශ ආයෝජන ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දීය තෙල් සමාගම් විශාල ලාභයක් ලබා ඇත. මේ අතර ශ්‍රී ලංකා ඛනිජ දෙදෙන නීතිගත සංස්ථාව පාඩු පිට දුවනවා. එහෙමනම් රටේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා පැහැදිලි. මේ රජයේ ආයතනය ලොකු සුදු අලියෙකුට කන්න දෙනවා. රජයට ඉන්ධන ඇමතිවරුන්ට ඉන්ධන විධායක නිලධාරීන්ට ඉන්ධන නොමිලේ දෙනවා. මේ නිසා මේ සමාගම් පාඩු ලබනවා. මේ බර ජනතාව මත පැටවූ විට ඒ බර දරන්න බැරි වුණා. එවැනි තත්ත්වයක් තුළ විදේශීය ආයෝජකයින් කිසිම අයුරකින් ගෙන්වා ගන්න බැහැ. රටක ආර්ථික නාස්තිය අවම කළ යුතුයි. ආර්ථිකය පවත්වාගෙන යාමට පරිපාලන ව්‍යුහයක් තිබිය යුතුයි. ආණ්ඩුවේ නාස්තිය නිවැරදි නොකර විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්න බැහැ. எனவேதான் இந்த நிறுவனங்கள் நட்டத்தில் இயங்குகின்றன. இந்த